ஆய்புவன் திருவன் சரணாய் சாமானி பெல புத்த தர்மைய தகைய சிரேனிய துங்வெளி பாடம திருவன் குண ஹெந்தின கணிமு கேன பாடமே தகாம் குண ஹாய அப்பி பலவினி கொடசேதி மே பிலிபந்தவ தீர்கவ ஆகச்சா கலா மே கொடசேதி අපි ඊළඟ කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෞරවනීය ආමතුරුවන් වහන්සේ නමක් එක්තරා පාසලක බෞද්ධ සංගමයේදී පවත්වන්න තියදුණු ධර්ම සාකච්ඡාවකට අනුව තමයි මේ තෙරුවන් ගුණ හැඳිනගමු කියන පාඩම සකස් වෙලා තියෙන්නේ. ඉතින් පළවෙනි කොටසේදී අපි සාකච්ඡා කරලා තියෙනවා මුදු ගුණ 9ය. මේ කොටසේදී දහම් ගුණ 6 තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බොහොම හොඳ ප්‍රශ්නයක්. කරුණාගේ උනන්දුවත් අගය කරන්න ඕනේ. ධර්මරත්නේ ගුණ කියවෙන පාඩයක් දන්නවද? ඔය දරුවෝ. බොහොම හොඳ ප්‍රශ්නයක්. කරුණාගේ උනන්දුවත් අගය කරන්න ඕනේ. ධර්මරත්නේ ගුණ කියවෙන පාඩයක් දන්නවද ඔය දරුවෝ? දරුවෝ ධර්මරත්නේ ගුණ කියවෙන පාඩය දන්නවද? මේ විදිහට අහනවා ධර්මරත්නයත් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නේද කියලා තාරුක ප්‍රශ්නයක් අහන්නේ. කරුණා ප්‍රශ්නයක් නෙවෙයි තාරුක. හාමුදුරුව අහන ප්‍රශ්නයක් පිළිතුරක් දෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. වක්කාතෝ භගවතා ධම්ම සම්දිප්පිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝති. බලමු සඳහන් ගුණ අය මොනවද කියලා ආරුක පිළිතුරු දෙනවා. මේ විදිහට තමයි සඳහන් ගුණ 6ට දක්වන්න පුළුවන්. ස්වාක්ඛාතෝ භගවතා ධම්ම ස්වාක්ඛාත ගුණේ සම්දිප්තිකෝ සම්දිප්තික ගුණේ අකාලිකෝ අකාලික ගුණේ එහි පස්සිකෝ ඕපනයිකෝ පස්වෙනි සඳහන් ගුණේ අච්චත්තං වේදි සම්පෝ විඤ්ඤෝ හීති. විඤ්ඤෝ හීතියල ගුණයි. ස්වාමීන් වහන්සේ නැවතත් ප්‍රශ්නයක් අහනවා. එතමයි ඒ පාඨයට අනුව සඳහන් ගුණ කීයද? ඒ පාඨයට අනුව සඳහන් ගුණ කීයක් තියෙනවද? රේපාලිකා පිළිතුරු දෙනවා. හයයි ස්වාමීනි, මට ඒ ගුණ හයේම තේරුම කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ සඳහම් ගුණ හයයි මට ඒ හයේම තේරුම කියන්න පුළුවන් කියලා උත්තර දෙනවා. ස්වාමීන් වහන්සේ නැවතත් සාකච්ඡාව දිනනවා. බොහොම හොඳයි. තේරුම දැනගත්තට මදි. එම ගුණ ඇසුරින් ඔබ තුල ගුණදහම් වර්ධනයක් ඇති කරගන්නට ඕනේ. තෙරුවන් ගුණ 6ත් තෙරුවන් ගුණ 6ේ තේරුමක් දැනගත්තට විතරක් මදි. ඒවා ආශ්‍රය කරගනිමින් ඔබගේ ජීවිතය තුළ ගුණධම් වර්ධනය කරගන්නටත් ඕනේ. පළමුව අපි සම්දිට්ඨිකෝ ගුණය විමසා බලමු. සම්දිට්ඨික කියන ගුණය පළවෙනියටම බලමු. අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒකේ අර්ථය මොකක්ද? ඒ විදිහට බලමු.
සේපාලිකා තමා විසින්ම පිළිපැද ඇස් පනා පිට මෙලවදීම ප්‍රතිඵල දැකගත හැකි බැවින් ධර්මය සම්දිප්තිකයි. හොඳට මතක තියාගන්න, ධර්මයේ ගුණ වෙන වෙනම අපිට විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. සම්දිප්තික කියන්නේ තමා විසින්ම පිළිපැද ඇස් පනා පිට මෙලවදී ප්‍රතිඵල දැකගත හැකි බැවින් ධර්මය සම්දිප්තිකයි. තමා විසින්ම පිළිපද ඇස් පනා පිට මෙලවදීම ප්‍රතිඵල දැකගත හැකි බැවින් තමයි ධර්මයේ සම්දිප්තිකයි කියලා කියන්නේ. ධර්මයේ සම්දිප්තික වෙන්නේ තමා විසින්ම පිළිපදලා ඇස් පනා පිටම මේ බලාගෙන ඉන්න මේ ජීවිතයේදීම මෙලවදීම ප්‍රතිඵල ලබා දෙනවා. ධර්මයේ යන්වන කරුණු අපේ ජීවිතයට අදාළ කරගත්තම ඒවා ඒ මොහොතේදීම අපිට විපාක දෙනවා. ඒ තුලින් ජීවිතයට සහනයක් ලැබෙනවා. ඒ තුලින් ජීවිතයට ආලෝකයක් ලැබෙනවා. ඒ තුලින් ජීවිතයට ආරක්ෂාවක් ලැබෙනවා. ඒක තමයි සම්දිප්තිකයි කියලා කියන්නේ. එම ගුණය ඇසුරින් ඔබ තුල ගුණධම් වර්ධනය කරගන්නේ කොහොමද? ආමතුරු ප්‍රශ්නයක් අහනවා. සම්දිප්තික ගුණය ස්පනා පිටම මේ ලෝකයේදීම ප්‍රතිඵල ලබා දෙනවා කියන සම්දිප්තික ගුණය ඔබේ ජීවිතයට කොහොමද ඔබ අදාළ කරගන්නේ කියලා අහන ප්‍රශ්නයක් තාරක පිළිතුරු දෙන්න ඉදිරිපත් වෙනවා. වැඩිහිටි අවවාද අනුශාසනා පිළිපැදීමෙන් ඒක ඔබේ ජීවිතයට අදාළ කරගන්නේ කොහොමද කියලා ඇහුවම තාරක පිළිතුරු දෙනවා වැඩිහිටි අවවාද අනුශාසනා පිළිපැදීමෙන්. වැඩිහිටියන් අවවාදයක් අනුශාසනාවක් ලබා දුන්නම ඒක පිළිපදිනවා. අපි ඒක පිළිපදිනකොටම අපි හොඳ තැනකට ගමන් කරන්නට, අධ්‍යාපනය සාර්ථක කරගන්න, අපිට යම් කිසි දෙයක් වරදින්නට තියෙනවා නම්, යම් කිසි විපතක් වෙන්නට තියෙනවා නම් ඒකෙන් වළකින්නට ඔය විදිහට මේ ලෝකෙදීම විපාක ලබා ගන්න පුළුවන්. ඉතින් බුද්ධිකත් මේ සාකච්ඡාවේදී එකතු වෙනවා හොඳින් පාඩම් කර විභාගයට නිවැරදි පිළිතුරු ලිවීමෙන්. හොඳට පාඩම් කරලා විභාගයට පිළිතුරු ලිව්වම අපි මේ ලෝක වශයෙන්ම අපේ විභාගයේ හොඳින් ස්ටැක් ග්‍රහණය කරනවා. එන සම්දිප්තිකයි කියන්නේ ඇස් පනා පිටම මේ ලෝකයේදීම විපාක දෙනවා කියන විශ්වාසයෙන් යුක්තව විශ්වාසයෙන් අපි යම් කිසි දෙයක් කළාම, පාඩම් වැඩක් කළාම ඒ පාඩම් වැඩ සාර්ථකව සිද්ධ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය, එහෙම නැත්නම් සිස්සත්ත්ව විභාගය විදිහට අපි උපාධි පරීක්ෂණ වලින් ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙන එක සම්දිප්තිකයි. බලාගෙන ඉඳීම මේ ඇස් පනා පිටම මේ ලෝකයේදීම විපාක දීම. නිවැරදි සිරිත් පිළිපැදීම. නිවැරදි සිරිත් පිළිත් පිළිපැද්දට පස්සේ අපිව හැම කෙනාම ගෞරවයට පාත්‍ර කරනවා. අපි හැම කෙනා අතරම ගෞරවයට, අපි හැම කෙනා අතරම ප්‍රසිද්ධියට, ප්‍රසංසාවට ලක්වන අය බවට පත් වෙනවා. ඒක මේ ලෝකයේදීම අපි බලාගෙන ඉන්නම තමයි සිද්ධ වෙන්නේ. සමහර අයගේ හැසිරීම නරක වෙනකොට, හැසිරීම හොඳ නැති වෙනකොට ඒ අයට වැඩිහිටියෝ චෝදනා කරනවා. ඒ ශිෂ්‍යයා, ඒ ළමයා, ඒ දරුවා හැසිරෙන්නට කතා කරන්නට දන්නේ නැහැ කියන චෝදනාව ලැබෙනවා. හැබැයි හොඳට හැදිලා, හොඳට හැසිරීම පුරුදු කරලා, හොඳට කතා බහ කරන්නට කියන සිරිත් පිරිත් මේ දේවල් කොහොම හොඳින් ඉගෙනගෙන තිබුණොත් වතාවත් ආදී සිද්ධ කරන්න විහාරස්ථානයකට ගියාට පස්සේ, ආගමික ස්ථානයකට ගියාට පස්සේ එහෙම කරන්න පුළුවන් නම් ඒ දරුවෝ තාම ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ ප්‍රශංසාව ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් බුද්ධිකත් මේ සාකච්ඡාවට නැවත වතාවක් එකතු වෙනවා. සාර ධර්ම අනුව හැඩගැසීමෙන්. සාර ධර්ම අනුව හැඩගැසුණාට පස්සේ අපි මුලින් කිව්වා වගේ අවුරුත් අපිට ප්‍රශංසා කරනවා, අවුරුත් අපිව ගරු කරලා සමාජය තුළ පිළිගන්නවා. ස්වාමින් වහන්සේ නැවතත් ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡාව සිදු කරනවා. බොහොම හොඳයි දරුවනේ, ඔබ හොඳ බුද්ධිමත් පිරිස. නිතිපතා දහම් පාසල් යාමෙන් දහම් ගුණ ජීවිතයට එක් කරගන්න පුළුවන්. හැමදාම දහම් පාසල් යනවා නම් දහම් ගුණ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් බවයි.
ආමිසයට වඩා ප්‍රතිපත්ති උතුම් කියලා බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා. ආමිසය කියන්නේ ඔබේ පිළිතුරු සියල්ලම පිළිපැදිය යුතු කරුණු. හිතට එකඟව ඒ අනුව කටයුතු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි. ආමිසයට වඩා ප්‍රතිපත්ති. ආමිසය කියන්නේ අපි ළඟ තියෙන යම් කිසි දෙයක් දීලා, පූජා කරලා, පරිත්‍යාග කරලා ඒ වගේ ඒ විදිහට කරන දේවල් තමයි ආමිස කියලා කියන්නේ. ප්‍රතිපත්ති කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ තියෙන සිල්වත්කම් පුරු කරගන්න එක, සමාධිය ඇති කරගන්න, අපේ හිත සංවර කරගන්න, අපි මුලින් කතා කරපු අකුසල ධර්ම නැති කරගන්න වැඩ කරන එක, අපේ ඥානය, අපේ නුවණ ලෝකය පිළිබඳව ඇත්ත අවබෝධ කරගන්න කටයුතු කරන එක. බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට මිත්‍යා දෘෂ්ටික අදහස් සුදහස් වලින් ඈත්ලා සම්මා දිට්ඨිය ඇති කරගන්නට, යහපත් නිවැරදි වූ ලෝකයේ ඇත්ත තත්ත්වය අවබෝධ කරගන්නට කටයුතු කිරීම තමයි ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඔබට බුදුහාමුදුරුවෝ ප්‍රශංසා කරන්නේ ආමිසයට වඩා ප්‍රතිපත්තිය. ඔබේ පිළිතුරු සියල්ලම පිළිපැදිය යුතු කරුණු. මේ කියපු තේරම කරුණු පිළිපදින්නට ඕන දේවල්. හිතට එකඟව ඒ අනුව කටයුතු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි. සිරිත් විරිත් යහපත් ගුණධර්ම, හොඳ ගුණධර්ම අපි අනිවාර්යෙන්ම හිතට එකඟව කරන්නට ඕන. ලෝකයේ ඉන්න අයව, යාළුවන්ව, හිත මිත්‍රාදීන්ව, ඥාතීන්ව රවට්ටන්නට, ගුරුවරුන්ව රවට්ටන්නට, සමාජය රවට්ටන්නට කරන දේවල් විදිහට නෙමෙයි, හිතට එකඟවම, හෘද සාක්ෂියට එකඟවම කරන්නට ඕන. ඔබ යහපතෙහි හැසිරෙනවා නම් ඔබට යහපත් ප්‍රතිඵල අත්දකින්න පුළුවන්. ඔබ යහපත් විදිහට හැසිරෙනවා නම් ඔබට යහපත් ප්‍රතිඵල අත්දකින්න පුළුවන්. යහපත් දේවල් ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. යහපත් වූ ධර්මයේ හැසිරෙන කෙනාව යහපත් වූ ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් යහපත් විදිහට හැසිරෙනකොට අපිට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සඳුන් ගස කපන්න කපන්න සුවඳයි. සඳුන් ගස් ඔබ දැකලා ඇති. ඒ සඳුන් ගස කපනකොට සුවඳ හමන්නට ගන්නවා. නැවත වතාවක් කපන්න කපන්න ඒ සඳුන් ගයි සුවඳ විහිදෙනවා. ඒ වගේ නිවැරදි දේ පිළිගැනීමෙන් තමාටම හොඳ ප්‍රතිඵල මෙලොවදීම ලබා ගන්න පුළුවන්. ඒ විදිහට නිවැරදි දේවල් පිළිගන්නකොට තමාටම මේ ලෝකයේදීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මීට වසර 2600කට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ නූතන විද්‍යාඥානයක් අභිභවා ගොස් තිබෙනවා. 2600කට කලින් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. වර්තමානයේ අපි කතා කරන නූතන විද්‍යාවෙන් ලබාගත් ඥානය විභවල යන්න පුළුවන් තරමට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඉගැන්වීම් දියුණුවටපත් වෙලා තියෙනවා. උසස් තත්ත්වයේ පවතිනවා. උසස් විද්‍යා ඥානයන් වලට පවා අවබෝධ කරගන්න බැරි වෙච්ච සමහර විශේෂ කරුණු, සමහර අවබෝධයන් ලෝකී පිළිබඳව සමහර ඉගැන්වීම් බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙනවා. විමසුම් නුවණින් යුතුව ධර්මයේ හදාරන විට අපටම එය වටහා ගන්න පුළුවන්. හොඳට ධර්මයේ පිළිබඳව විමසීම් සහගතව විමසුම් සීලී නුවණකින් ධර්මයේ හදාරනකොට අපටම විද්‍යාවට වඩා විද්‍යාවත් අභිභවල යන්න පුළුවන්, විද්‍යාවත් ඉක්මවලා යන්නට පුළුවන්, ඉගැන්වීම් රාශියක් ධර්මයේ තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වැඩිදුර ඔබට අධ්‍යයනය සඳහා යොමු වෙන්නට කියලා අපි ආරාධනා කරනවා. බුදුගුණ වගේම ධර්මරත්නයේ ගුණත් අනන්තයි. බුදුගුණ වගේම ධර්මරත්නයේ ගුණත් අනන්තයි නේද ස්වාමින් වහන්සේ? ආරුකා කරුණා අහන ප්‍රශ්නයක් ආමුදුරුවනේ. බුදුගුණ වගේම ධර්මරත්නයේ ගුණත් අනන්තයි නේද? අන්තයක් කෙලවරක් නැහැ නේද? ඒකේ ප්‍රමාණයක් නැහැ නේද? ආමුදුරුවෝ මේ කරුණා කියන ශිෂ්‍යාවට පිළිතුරු දෙනවා. බොහොම හරි. බුදුරජාණන් වහන්සේ විසින්ම තම ගුරු තනතුරෙහි
ධර්මරත්නය තබා ගැනීමෙන් එහි තිබෙන සුවිශේෂත්වය පැහැදිලි වෙනවා. බොහොම හරි, බුදුරජාණන් වහන්සේ විසින්ම තම ගුරු තනතුරෙහි ධර්මරත්නය තබාගෙන කටයුතු කිරීම තුළින් ධර්මයේ තියෙන විශේෂත්වය. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගුරු තනතුරේ තබාගත්තේ මොකක්ද කියලා කිටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ධර්මරත්නය බුදුරජාණන් වහන්සේගේ ගුරු තනතුරෙහි තබාගත්තේ බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා තමයි ධර්මරත්නය. ධර්මරත්නය අනන්තයි අප්‍රමාණයි කියන එක බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගුරුවරයා විදිහට තබා ගැනීම තුළින් පැහැදිලි වෙනවා. දහම් ගුණ සිහිපත් කරමින් එම ගුණ ඇසුරින් ඔබේ ගුණ නැන දියුණු කරගන්න උත්සාහ කරන්න. එවිට ඔබ සාරධර්ම රකින දරුවෙකු වේවි. දරුවනේ, ඔබේ ගුණ නැන දියුණු කරගන්න උත්සාහ කරන්නට ඕන ධර්මයට අනුව. දහම් ධර්මයේ සිහිපත් කරමින් එතකොට ඔබට සාරධර්ම රකින දරුවෙක් බවට පත් වෙන්නට පුළුවන් කියලා මේ හාමුදුරුවෝ ශිෂ්‍යයන්ට බෞද්ධ සංගමයේ අවස්ථාවේදී ධර්ම සාකච්ඡාව පවත්වමින් සිහිපත් කර සිටිනවා. බුද්ධ රත්නය, ධම්ම රත්නය වගේම සංඝ රත්නයත් අපට බොහෝම වටිනවා නේද ස්වාමීන් වහන්සේ? හාමුදුරුවනි, බුද්ධ රත්නය, ධර්ම රත්නය වගේම සංඝ රත්නයත් අපට බොහෝම වටිනවා නේද ස්වාමීන් වහන්සේ කියලා පිළිතුරක් ප්‍රශ්නයක් නගනවා. ඒ සඳහා ගෞරවනීය හාමුදුරුවෝ පිළිතුරු දෙනවා. තාරකට එහෙම හිතෙන්නේ ඇයි? ඇයි තාරකට එහෙම හිතෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා නැවත වතාව. තාරක නැවතත් පිළිතුරු දෙනවා. සංසාරගත දුකින් එතර වීම උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබූ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති මාර්ගයේහි ගමන් කරන ආර්ය ශ්‍රාවක වහන්සේලා තමයි මහා සංඝරත්න. මහා සංඝරත්නය කියන්නේ කවුද කියලා මෙතනදී කියනවා. බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබූ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති මාර්ගයේහි ගමන් කරන ආර්ය ශ්‍රාවක වහන්සේලා තමයි මහා සංඝරත්නය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පෙන්වා දුන්නු ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති මාර්ගයක් වන නිවන් මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා සංඝරත්නය නිසා තමයි සංඝරත්නයත් ගොඩක් වටින්නේ. සේපාලිකා, සේපාලි ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කොට පවත්වාගෙන ඒමෙන් මහා සංඝරත්නය විශාල වගකීමක් ඉටු කර තිබෙනවා. දැනටත් ඒ වගකීම ඉටු කරන ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කොට පවත්වාගෙන ඒමෙන් සංඝරත්නය තමයි ධර්මය ආරක්ෂා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන වැඩ හිටපු කාල සීමාව තුළ දේශනා කළා. උන්වහන්සේ පිරිනිවන් පාති, පිරිනිවන් පාන්නට කලින් තීරණය කළා, මම පිරිනිවන් පාන්නේ මේ ධර්මයේ ආරක්ෂා කරන්නට පුළුවන් වික්ෂුන් වහන්සේලා ධර්මානුධම්ම පටිපන්න තත්වයට පත් වෙනකන් මම පිරිනිවන් පාන්නේ කියලා. එකින් පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවෝ කල්පනා කළා උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ මේ ධර්ම රත්නය සංඝ රත්නය විසින් ආරක්ෂා කරයි කියලා. ඒ නිසා අද දක්වාම සංඝ රත්නය විසින් ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරගෙන යෑමේ වගකීම ඉතාමත් හොඳින් සිද්ධ කරනවා. එදා ඉඳලා අද දක්වාම දැනටත් මේ මොහොත වෙද්දි ඒ කාර්යය සිද්ධ කරනවා. ක්‍රියාකාරකම ධර්ම රත්නයේ ගුණ ඇසුරෙන් පහත සඳහන් වගුව සම්පූර්ණ කරයි. ක්‍රියාකාරකම ධර්ම රත්නයේ ගුණ ඇසුරින් පහත සඳහන් වගුව සම්පූර්ණ කරන්න කියන ක්‍රියාකාරකම් දහම් ගුණය, දහම් ගුණයේ අර්ථය, ආදර්ශය දක්වන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මීළඟ පාඩමේදී තව විස්තර මේ පාඩම් වලට අදාළව සාකච්ඡා කරන්නට, ප්‍රශ්න සඳහා පිළිතුරු සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව මගින් තමයි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් මේ පාඩම් සකස් කරන්නේ. අත්දැකීම සඳහා විෂය කරුණු ඔබට මතක තබා ගන්නට, අවධානය යොමු විය යුතු අවස්ථාවන් කෙරෙහි අවධානය යොමු කරවන්නට මේ විදිහට කටයුතු කරන්නේ. එසේනම් අපි සංඝරත්නයේ ගුණ
සමගින් ඊළඟ පාඩමින් හමු වෙන්නට බලාපොරොත්තු වෙන මේ පාඩමින් සමු ගන්නවා ඔබට පුළුවන් අපේ නාලිකාව සමග වෙන්න පහතින් දැක් වෙන subscribe button එක ඔබලා අපට සම්බන්ධ වෙන්න පුළුවන් bell icon කන්න එක click කරලා අපි ඇතුළත් කරන අපි YouTube එකට එකතු කරන පාඩම් සියල්ලක්ම ඔබේ දුරකථනයට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා කණිමිඩියක් වගේ. ඉතින් ඒ විදිහට අපිත් එක්ක එකතු වෙන්නට කියලා ඔබට සිහිපත් කරමින් මේ පාඩම ගන්නවා ඔබට තේමස්සක් ගන්න.